Pizza Hut Pirizza is back and it's better than ever. පාර්ලිමේන්තු වටරව මාසල මේවන විට කලාකරුවන් සංවිධානය කළ විරෝධතාවක් පැවැත්වෙනවා. මේ වෙලාවේ කියන්න තියෙන්නේ ජනතාවගේ හඬට කරුණා කළා සවන් දෙන්න. මොකද ඕනම දේශපාලඥයෙක් බලය හම්බුණාට පස්සේ සම්පූර්ණයෙන් හිටපු කෙනා නෙමෙයි. අපි මේක අවුරුදු ගාණක් තිස්සේ දැක්කා. අපි ඒක ඉවසුවා. තවදුරටත් ඒක ඉවස ගන්න බැහැ. අපේ පරම්පරාවන් ගණනාවක් අද දවසේදී පාරට බහැලා තියෙනවා. මේ තමයි මිනිස්සුන්ගේ හඬ. මේ තමයි මිනිස්සුන්ගේ බලය. මේකට පයින් ගහන්න බෑ කිසිම කෙනෙකුට. අපි අවංකව ඉල්ලා සිටිනවා ඔබ සියලු දෙනාම ගෞරවනීය නම්බුකාර ලෙස මේ බල තණ්හාව අතහැරලා ඔබලා බැහැලා යන්න දැක්මක් නැහැ ශක්තියක් නැහැ තමන්ට අවශ්‍ය කැබිනට් මණ්ඩලය පත් කරගන්න ඒකේ හොඳම නිදර්ශනය තමයි ජොන්ස්ටන් ප්‍රනාන්දු ආපහු එම තනතුරට පත් කිරීම ජනතාව කියනවා මේ ක්‍රමවේදය හරි නැහැ අපිට ඕන නව ක්‍රමයක් ජනතාවට සාධාරණ යුක්තිය ඉටු කරන නව ක්‍රමයක් අපේ සල්ලි අපේ දේවල් හොරා කපුව ලබා ගන්න අතුරු අපි මේ සටන ඉදිරියටම ගෙන යමු ජය වේවා මේ අතර කතෝලික පියතුමන්ලා අද පෙරවරුවේ නිහඬ විරෝධතාවක නිරත වුණා. බොරැල්ල ඥානාර්ථ ප්‍රදීප මාවතේ පිහිටි අගරතුගුරු නිලනිවසේ සිට බොරැල්ල මන්සන්දිය දෙසට පාගමනින් පැමිණි පිරිස යලි නැවතත් අගරතුගුරු නිලනිවස දක්වා පාගමනින් පැමිණියා. කොළඹ අගරතුගුරු අතිඋතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන් කතෝලික සභාවේ මාධ්‍ය ප්‍රකාශක ගරු සිරිල් ගාමිණී ප්‍රනාන්දු පියතුමන් ඇතුළු පිරිසක් මේ නිහඬ විරෝධතාවට එක්ව සිටියා. ජනතාව කියන්නේ ජනාධිපතිවරයාට යන්නට කියලා ඒ වගේම මුළු පාර්ලිමේන්තුවටම ඉල්ලා අස්වෙන්නට කියලා. ඒ වගේම මතක තියාගන්නට ඕනේ ජනතාව කියනවා මේ රටින් හොරා කාපු මේ රටින් කොල්ල කාපු හැම සතයක්ම මේ රටට ආපසු දෙන්නට ඕනේ. ඒක නිත්‍යානුකූලව නීති මගින් සිදු කරන්නට අවශ්‍යයි.